අපි මේ මුළු තරඟ දෙකටම ගැහුවේ 6x5යි. අද 6x2යි තියෙන්නේ. පන්දු යවන්න හොඳින් තමන්ගේ කාර්යය කරත් පිටිකරුවන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ටෙස්ට් කණ්ඩායමේ ඉන්න ඕනේ පිටිකරුවෝ, ටෙස්ට් ස්කොඩ් එකේ ඉන්න ඕනේ පිටිකරුවෝ, T20 ස්කොඩ් එකේ ඉන්නවා. නමුත් T20 ස්කොඩ් එකේ ඉන්න ඕනේ තදින් පන්දුවට පහර දෙන පිටිකරුවෝ එළියේ ඉන්නෝ. මේක නෙමෙයිද මේ පරාජයට හේතුව? සිලෙක්ටර්ස්ලට තමයි ඒක යොමු කරන්න ඕනේ. නමුත් මං හිතන්නේ ඕවා තමුන් කිව්වා වගේ පරාජයට හේතුව අපි මං හිතන්නේ තව මේ ලකුණු පූර්වේ දාන්න තිබ්බා. මං හිතන්නේ ලකුණු තව 20ක් 30ක් විතර ගහන්න තිබ්බා. ඒක මං පිළිගන්නවා. මේ නමුත් මං හිතන්නේ අපේ මේ පිතිකරුවම්ම අපි බංග්ලාදේශ් ටුවර් එකේ තිබ්බා කලින් ටුවර් එකක්. මේ පිතිකරුවම්ම තමයි එහෙරිත් ගිහිලා හුඟක් ස්කෝ කරේ. ඉතින් මං හිතන්නේ මේකේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මම ඒක ප්‍රශ්නයක් කියලා මෙව කරන්නේ නැහැ. නට මේ තනිතිරු වල පොඩි මේකක් තියෙනවා. ඉතින් අපේ ගලොන් මේ බැට්ස්මන්ලා ඒ තනිතිරු වලට ඇඩප්ට් වෙන්න ඕනි. කොහොමද ඒක මේ ඒ බෝලර්ස්ලත් එක්ක මෙව කරලා ස්කෝ එකක් දාලා මේ බෝලර්ස්ලට රන්ස් ඇති වෙන්න දෙන්න ඒගොල්ලන්ට බෝල් කරන්න. ඉතින් මම ඒක පිළිගන්නවා. අපේ බැටින් වලින් දුර්වලතාවයක් දැක්ක ඔයා IPL උත් ක්‍රීඩා කළා තමයි මේ තරඟාවලට ආවේ. දැන් අද තරඟ ගත්තොත් එහෙම මේ වේග පන්දු යවන්නන්ට යම් වාසියක් තියෙනවා දැක්කා. මම ප්‍රශ්න දෙකක් අහන්නම්. පළවෙනි එක මේ අද තරඟේ කොහොමද මේ තනතිරු ඔයා දැක්කේ? අපි දැක්ක වේග පන්දු යවන්නන්ට යම් වාසියක් තියෙනවා. අනිත් එක දැන් ඉන්දියාවේ දැන් ඔයා IPL ක්‍රීඩා කරනකොට ඔයගලන් ලැබුණු තනතිරු සහ මෙහෙ තනතිරු අතර සංසන්දනයක් වඩ කරන්න පුළුවන්ද? ඇත්තර මං හිතනවා ඉන්දියාවේ විකට් වලට වඩා ගොඩක් වෙනස්. මොකද ඉන්දියාවේ අපි දැක්ක ගොඩාක් ස්කෝ එකක් යනවා. ඉතින් ගොඩක් අමාරු නෑ වෙයි බෝල් කරන්න. ඉතින් මං හිතනවා එතනින් ඉගෙනගත්ත දේවල් මට මෙතනදී ටීම් එකට මට කරන්න පුළුවන් වුණා කියලා. ඒ හොඳ කර ඉඳ ඉගෙනගත්ත දේවල් එතන ප්‍රෙෂර් හෑන්ඩල් කරපු හැටි ඒ ටික ඔක්කොම මට මෙතනට ආවට පස්සේ එතන කරන්න මට ලේසි වුණා කියලා මං හිතනවා. තනතිරුව ගැන කිව්වොත් පොඩි වෙනසක් තිබුණා. බැට්ස්මන්ලට පොඩ්ඩක් අමාරුයි. මොකද සමහර බෝල ඉඳලා එනවා, සමහර බෝල යටින් යනවා, සමහර බෝල බවුන්ස් එකක් තිබුණා. ඉතින් මං හිතනවා ඒක අපේට ලකුණු 20ක් විතර තමයි මං හිතන්නේ අඩුනේ. මේ ලොකු ස්කෝ එකක් නෙමෙයි. ඇත්තරම තව ලකුණු 20ක් විතර තිබුණනම් අපිට තරඟේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා හිතුණා. නමුත් අපි 120ට අපි ලොකු තරඟයක් දුන්නා. අපිට ඕනේ කොහොම හරි තරඟේ ජයග්‍රහණය කරන්න. ඉතින් අපි අන්තිම බෝල වෙනකම් අන්තිම ලකුණු වෙනකම් අපි තරඟේ ජයග්‍රහණය කරන්නේ. තරඟේ මැදදී පාට් ටයිම කෙනෙක්ගේ තව ඕවරයක් හෝ දෙකක් යවා ගන්න පුළුවන් වුණා නම් තරඟේ බේර ගන්න තිබුණා කියලා. මං හිතනවා නායකයෙක් විදියට වනිදු තමයි ඒක එතන තීරණය ගන්න. ඉතින් මම සෙල්ලම් කරන ටීම් එකට ඕන විදියට. ඉතින් මට තරඟය දිනනවා එක තමයි මට ලොකුම දේ. අනිත් දේවල් ගැන